පියමතින් දකින සිත් හද ළඟින් විඳිනා පළමුවන දේව ප්‍රකාශනය හේබ්‍රවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි. ක්‍රිස්තුන් වහන්සේ මිනිසත් බවගෙන සිටියදී තමන් මරණයෙන් ගලවන්නට පිළිවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමිනුත් කඳුළු සැලීමිනුත් යාඥාද කන්න ලවුද ඔප්පු කළ සේක. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක. උන්වහන්සේ පුත්‍රයාණන් වූ නමුත් තමන්ගේ දුක්විඳීමෙන් කීකරුකම ඉගෙනගත් සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණත්වය ලැබ තමන් වහන්සේට කීකරුවන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයානෝ වූ සේක. දේව වචනය මෙසේය. සුද ජොහන්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. ජේසුස් වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෙෝපාස්ගේ භාර්යාව වූ මරියාද මග්දලාහේ මරියාද උන්වහන්සේගේ කුරුසේ ළඟ සිටියෝය. එකල ජේසුස් වහන්සේ සිය මෑණියන්ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයාද ළඟ සිටිනු දැක ස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයායයි සිය මෑණියන් හට වදාළසේක. ඉන් පසු උන්වහන්සේ එම ශ්‍රාවකයාට කතාකොට මෙන්න ඔබේ මෑණියෝයයි වදාළසේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේය. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ජිස්සු පිහිටයි ප්‍රේමාන්තම් මෙතාත්තේ දුවේ පුතේ අද සැත්තැම්බර් මාසේ 15 වෙනිදා. ඊයේ දවසේ සැත්තැම්බර් මාසේ 14 වෙනිදා අපි සිරිකුරුසේ විජයග්‍රාහී මංගල්‍ය සැමරුවා. ඒත් එක්කම අද දවසේ ඔබට මට තවත් මංගල්‍යයක් තිබෙනවා. ඒ තමයි වික්ෂෝප දේව මාතාවන්ගේ මංගල්‍යය. ප්‍රේමවන්තයනි, දේව අම්මා කිව්වොත් අපි කොච්චර ආදරේද කියන ආදරේ කරනවද කියලා මම ඔබෙන් ඇහුවොත් නොඅනුමානයි ඔබ ඇයට මමත් ඇයට අසීමාන්විත ලෙස ආදරය කරනවා. අපි ඇයට ගෞරවය දක්වනවා. ඒ තරමට අපි ආදරෙයි දේව අම්මට. ඇයි අපි මේ ආදරේ? ඇයි මෙතරම් ආදරේ දේව අම්මට ඔබත් මමත්? මොහොතකට ඔබ හිතලා බැලුවද? හිතල බල නැයි මෙච්චර ආදරේ සැත්තැම්බර් 8 වෙනිදා. අපි කොච්චර දේවම්මට සුබ පැත්තුවද? අපි කොච්චර දේවම්මට විවිධ දේවල් කරාද? ඔබේ නිවසේ ඔබ නිවසේ ඉන්නකොට ඔබේ දරුවන් සමග ඔබ දේවම්මගේ උපන්දිනේ උත්සවශ්‍රීයෙන් හරීම සන්තෝෂයෙන් සමරන්නට ඇති දේවම්මගේ උපන්දිනය. ඇයි අපි මේ දේවම්මගේ උපන්දිනය මෙච්චර ආදරෙන් සමරන්නේ? මොකද දේවම්මා ඒ දෙවියන් වහන්සේ දුන්න කාර්යය ඇය කුස පිළසිඳ ගැනීමටත් පෙර ඉඳලා දෙවියන් වහන්සේ ඇය කෙරේ තිබුණු ඒ සැලැස්මට අවනත වෙලා අවසානය දක්වාම ඒ ජේසු පුතාව තමන්ගේ කුසෙන් එළියට අරගෙන ගවෝරුවක තියලා නැලවුව ඒ දෑතම ජේසු පුතාගේ මලකඳ කුරුසෙන් බාලා තමන්ගේ උකුල මත තියාගෙන හිටියා. කිසිම අවනඩුවක් දෙවියන් වහන්සේට කියන්නේ නැතුව කවදාක්වත් වචනකින්වත් දෙවියන් වහන්සේට බැනවැදුනේ නැහැ. ඇයි මේ දේ මෙහෙම කරේ? ඇයි මගේ පුතාව ගත්තේ? මට දුන්න එකම පුතා. දෙවියන් වහන්සේට බැනවැදුනේ නැහැ. හැම මොහොතකදීම ආරම්භයේ සිට අවසානය දක්වාම දේවම්මා විශ්වාස කළා.
දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. උන් වහන්සේ නම් මේ දේ දෙන්නේ, උන් වහන්සේ නම් මේ දේ ගන්නේ, උන් වහන්සේගේ සැලැස්ම තමයි මෙතන වෙන්නේ. ප්‍රේමවන්තේනි, ඔබේ ජීවිතවල ඔබ මෙනෙහි කරලා බලන්න, ස්වාමින් වහන්සේ බොහෝ දේවල් බොහෝ පුද්ගලයන් විවිධාකාරයෙන් අරගෙන ඇති. ඔබට විවිධාකාරයෙන් වේදනාවන් නොසිතපු ආකාරයේ වේදනා ඔබේ ජීවිතයට ලැබිලා ඇති. හැබැයි ඔබට පුළුවන්ද දේවම්මා වගේ මේ හැම දෙයක්ම දරාගෙන සිතේ නිදන් කරගෙන දෙවියන් වහන්සේට බාර දෙන්න? එහෙනම් ඔබට පුළුවන් ඒ දේවම්මාගේ අඩිපාරේ ගිහිල්ලා එතුමිය වගේ ජේසු පුතාට ආදරය කරන්න, එතුමිය වගේ ආදරය කරන්න. ඒ වික්ෂෝප අම්මා, ඒ අම්මා ඒ දේව පුතාට ආදරය කරලා රැකබලාගෙන අපිට දුන්නා වගේ ඔබවත් මාවත් රැකබලා ගන්නවා. අපි ඒ අම්මට ආදරය කරද්දි, ගෞරවය කරද්දි, ඒ අම්මා ඔබට මට මඟ පෙන්වනවා, ඔබට මාව ඔබව මාව ජේසු පුතා වෙතට ගෙනියන්න උදව් වෙනවා. ඒ අපේ වේදනාවන් තුළදී, අපින් ජේස් නැති වෙන සෑම දෙයක් තුළදීම ඒ අම්මගෙන් ශක්තිය ඉල්ල ගන්න. ඒ අම්මා දරාගත්තා වගේ, ඒයා වගේම ඒ අම්මා සෑම දෙයක්ම දෙවියන් වහන්සේට කරන්න පුළුවන් කියලා විශ්වාස කරා වගේ අපිටත් ඒ විශ්වාස කරන්නට අවශ්‍ය ශක්තිය ඉල්ලලා අද දවසේදී අපි ආඥා කරමු. චිස්පීටයි.